ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ නැවතත් එක්ව සිටින්නේ සදහම් සරණ අන්තර්ජාල මාධ්‍ය භාවනා වැඩසටහන් මාලාව සමඟ. අද දින මෙම භාවනා වැඩසටහන් මාලාවෙන් මා බලාපොරොත්තු වෙන්නේ විදර්ශනා භාවනාව පිළිබඳ ඉතා වැදගත් විස්තරයක් ඉදිරිපත් කිරීමට. මෙම විස්තරය තනිකරම වගේ සකස් කරලා තියෙන්නේ සූත්‍ර පිටකයේ විදර්ශනා භාවනාව පිළිබඳ තියෙන ධර්ම කරුණු වලින්. විශේෂයෙන්ම මතක් කරන්න කැමති, මෙම වැඩසටහන මේ ආකාරයෙන් ඉදිරිපත් කිරීමට ප්‍රධානතම හේතුව වෙන්නේ අද වන විට මේ විදර්ශනා භාවනාව කියන මාතෘකාව සම්පූර්ණයෙන් වෙනස් අතරක් පෙරලගෙන වැරදි ව්‍යවහාරයන් ඉදිරිපත් කළ තියෙන නිසා. ඒ නිසා ප්‍රවේශමෙන් අහගන්න මම මේ විස්තර කරන්නේ සූත්‍ර පිටකයේන විදර්ශනා භාවනා අභ්‍යාසයන්. ඊට පරිබාහිරව මානසික සකස් කරන අභ්‍යාසයන් නෙමෙයි. ඒ නිසා ඔබ ඊට ප්‍රවේශමෙන් අහුම්කන් දෙන්න, කොතනද වැරදුනේ කියලා හොයාගන්න, හරි විදිහට භාවනා කරලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. විදර්ශනා භාවනාව යනු උසස් අවබෝධයක් පිණිස කරනු ලබන භාවනා අභ්‍යාස. ඒ අනුව විදර්ශනා භාවනාවේ මූලික අරමුණු දෙකක් තියෙනවා. ඒක තමයි විදර්ශනා සමාධිය, විදර්ශනා ප්‍රඥාව. ඒ අනුව විදර්ශනා භාවනාව විදර්ශනා සමාධිය පිණිස හෝ විදර්ශනා ප්‍රඥාව පිණිස හෝ ඒ දෙක පිණිස යොමු කරන්න පුළුවන්. ඒ අනුව මූලික සූත්‍රයන්හි විදර්ශනා භාවනා වඩන මූලික ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ වගේම අභ්‍යාස ක්‍රම ගණනාවක් තියෙනවා. සම්මතයේ හැටියට අභ්‍යාස ක්‍රම තියෙන්නේ 21යි. නමුත් අපිට ප්‍රවේශමෙන් සලකා බැලුවම ඊට වැඩි අභ්‍යාස තියෙන ආකාරයක් පෙන්වු කරනවා. කොහොම නමුත් විදර්ශනා භාවනාව මෙන්න මේ ආකාරයෙන් වර්ග කරන්නේ. පළවෙනි දේ තමයි විදර්ශනා පූර්ණාංගම සමත භාවනාව. විදර්ශනාව පෙරටු කොට ඉන්න අනතුරුව සමතය වැඩි වීම. දෙක, සමත පූර්වාංගම විදර්ශනාව. සමතය පෙරටු කොට ඊට පස්සේ ඉන්පසු විදර්ශනා වැඩි වීම. ඊට පස්සේ යුගනද්ද භාවනා ක්‍රම. ඒ කියන්නේ විදර්ශනාවත් සමතයත් නොහිසේනම් සමතයත් විදර්ශනාවත් මාරුවේ මාරුවට වැඩිමේ ක්‍රමය. ඔන්නය මූලික ක්‍රම තුන හැරනකොට සූත්‍ර පිටකේ එකම තැනක තියෙනවා තව භාවනා ක්‍රමයක්. ඒකට අපි පොදුවේ කියනවා සුෂ්ක විදර්ශනාව කියලා. මේ සුෂ්ක විදර්ශනාවෙන් කරන්නේ සම්පූර්ණයෙන්ම අරමුණු හිස් කර තමා ඊත හිස් කර සමාධියකට පැමිණීම. ඔන්නය මූලික භාවනා ක්‍රම හතර ප්‍රධාන කොටම අපි දැන අවබෝධ කරගන්න ඕන. මෙම එකී මූලික ක්‍රමවලට අමතරව උද්දේශ විභංග වශයෙන් විදර්ශනා වඩන තවත් ක්‍රමයක් හඳුනා දීලා තියෙනවා. උද්දේශ විභංග කියන්නේ විශාල භාවනා ක්‍රම. ඒ කියන්නේ ගොඩක් විස්තීර්ණ, එසේ නැත්නම් විස්තරාත්මක භාවනා ක්‍රම වඩන ක්‍රමයක්. එහිදී පළමු කොට මාතෘකා පාඨ සිහිපත් කරනවා. මෙසේනම් මාතෘකා පාඨ කියනවා. මාතෘකා පාඨ සිහිපත් කරාට පස්සේ ඊට පස්සේ ඒ අභ්‍යාස විභංග ක්‍රමයට, ඒ කියන්නේ විමසා බැලීම් ක්‍රමයට අනුක්‍රමයෙන් ප්‍රගුණ කරනවා. අපි බලමු මේ ආකාරයෙන් කොහොමද භාවනා කරන්නේ යනුව. භාවනා කරන ආකාර පහයි මතක් කරගන්න. සමත පූර්වාංගම විදර්ශනාව, විදර්ශනා පූර්වාංගම සමතය, ඒ වගේම යුගනද්ද ක්‍රමය, සුෂ්ක විදර්ශනාව සහ උද්දේශ විභංග. ඔන්න ඔය ක්‍රම පහ තමයි මූලික වශයෙන් සූත්‍ර පිටකයේ තියෙන්නේ. සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර 18000ක් පමණ ප්‍රමාණය අධ්‍යයනය කළා තමයි මේ කරුණු ඉදිරිපත් කරන්න නිසා ප්‍රවේශමෙන් එහෙම කන් දෙන එක හොඳයි. බෞද්ධයන් මේ භාවනා ප්‍රගුණ කිරීමට අවශ්‍යය. ඒ අනුව අපි පළමුව බලමු කොහොමද සරල භාවනා අභ්‍යාසයක් විදර්ශනා පූර්වාංගම සමතයට යොමු වෙන්නේ කියලා. ඒ අනුව අප විසින් කරන්න ඕන
පළමු විදර්ශනා භාවනා අභ්‍යාසයක් තෝරගන්නවා. හොඳම උදාහරණයක් තමයි අපි අනිච්චානු පස්සනාව. ඒ කියන්නේ අනිත්‍ය මෙනෙහි කිරීම. මේ අනිත්‍ය මෙනෙහි කිරීම ආකාර විශාල ගණනකට කරන්න පුළුවන්. අභ්‍යාස විශාල ගණනක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් වෙන් කළ කරන්න පුළුවන්. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහයි. ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් හතරයි. ආයතන ඇස කන නාසය දිව ශරීරයේ වශයෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියන් පහයි. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියලා තව පහක් බාහිර වශයෙන් තියෙනවා. එතකොට ඔතන මුලය තියෙනවා පහක්, ඊට පස්සේ හතරක් තියෙනවා, නැවත පහක් තියෙනවා, නැවතත් පහක් තියෙනවා. දැන් අපි කරන්නේ රූපය අනිත්‍යයි වේද කියලා රූපය සම්බන්ධව මෙනෙහි කරනවා. වේදනාව අනිත්‍යයි. මෙන්න මේ ආකාරයෙන් මෙනෙහි කළා අවසාන වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් සියල්ලම මෙනෙහි කරනවා. එතකොට මේ මෙනෙහි කරාට පස්සේ අපි ඊට පස්සේ මොකද කරන්නේ? භාවනාවේ දෙවෙනි පියවරට යනවා. භාවනාවේ දෙවෙනි පියවරදී අපි කරන්නේ සම්පූර්ණයෙන්ම නිශ්චලව ඉඳලා අර උද්දේශ විමංග සියල්ලම අත්හැරලා දාලා හිතට අරමුණු වෙන සංස්කාරයන් දිහා බලනවා. ඒ කියන්නේ හිතට අරමුණු වෙන දේවල් බලනවා. දැන් මේ හිතට අරමුණු වෙන හැම දෙයක්ම ඔන්නෝයි කියන වර්ගවලින් එකක්. ඒ කියන්නේ ස්කන්ධ ධාතු ආයතන කියන ඒවා තමයි හිතට අරමුණු වෙන්නේ. අපි දන්නවා ස්කන්ධ ධාතු ආයතන කියන හැම එකක්ම අනිත්‍යයි කියලා. ඒ නිසා හිතට අරමුණු එක අනිත්‍යයි කියලා බැහැර කරනවා. අනිත්‍යයි කියලා බැහැර කරනවා. මෙන්න මේ බැහැර කළා බැහැර කළා අවසානයේදී හිතට සිතුවිලි පැනනගීම අඩු වෙනවා. ඒ අවස්ථාවේදී තවදුරටත් සිතුවිලි පැනනගීම අඩු කරන්න ඕන. අන්න ඒ අඩු කරාට පස්සේ මොකද්ද වෙන්නේ? සම්පූර්ණයෙන්ම සිතුවිලි පැනනගීම නවතිනවා. සිතුවිලි පැනනගීම නැවතුණාට පස්සේ අපි විදර්ශනා සමාධියේ ඉන්නේ. විදර්ශනා සමාධියේ අපි කරන්න තියෙන්නේ සමාධිය හුරු කිරීම. මෙන්න මේ සමාධිය හුරු කිරීම මතක තබා ගන්න ඕන. බුදුන් වහන්සේ එක් සූත්‍රයක දේශනා කරනවා හතරවෙනි ධ්‍යානෙ දක්වා විදර්ශනා සමාධිය වඩන්න පුළුවන්. මෙන්න මේ විදර්ශනා සමාධියට ඇවිල්ලා විදර්ශනා සමාධිය තුළ ඒකාග්‍රතාවයට ආවම ඒ පුද්ගලයා සෝවාන් වෙලා ඉන්නේ. ඒ වගේම මේ විදර්ශනා සමාධිය තවදුරටත් ප්‍රගුණ කළා ආනන්තරික කියන සමාධියට එන්න පුළුවන්. ආනන්තරික සමාධියට ආවොත් එම පුද්ගලයා ඒක ඊටම ගැඹුරු සමාධිය අවසාන වශයෙන් එම පුද්ගලයා මරණයට පෙර අරහත් ඵලයට පත් වෙන බව සූත්‍ර පිටකයේ දැක්වෙනවා. විශේෂයෙන්ම එකී විදර්ශනා සමාධිය මතක තබා ගත යුතුයි. සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා සම්මතයෙන් ලැබෙන සමාධිය වගේම නොයෙකුත් අභිඥා බල සඳහා යොදා ගන්න පුළුවන්. අපි දැන් බලමු ඉතාම වැදගත් දේ සුෂ්ක විදර්ශනාව. සුෂ්ක විදර්ශනාව නිර්දේශ කළ තියෙන්නේ කිසිම භාවනා අභ්‍යාසයක් ප්‍රගුණ කරගන්න අමාරුක කෙනෙකුට. ඒතනත්තා මොකද්ද කළ යුත්තේ? ඔය අනිත්‍යය කියලා හිතන්නෙත් නෑ. එක තැනකට වාඩි වෙලා සම්පූර්ණයෙන්ම හිත හිස් කරනවා. අරමුණු සියල්ලම අතහැරෙනවා. අන්නේ අරමුණු සියල්ල අතහැරියම අර කියන විදිහට නැවතත් විදර්ශන සමාධිය එනවා. ඒ විදර්ශන සමාධියෙන් අනතුරුව විදර්ශනා ප්‍රඥාව පහළ වෙනවා. ඊළඟට ඊටාම වැදගත් භාවනාවක් තමයි සමත පූර්වාංගම විදර්ශනාව. මේ සමත පූර්වාංගම විදර්ශනා ප්‍රධාන වශයෙන් සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ. දීඝනිකායේ ඊටාම වැදගත් සූත්‍ර තියෙනවා මෙම කරුණු සඳහන් වෙන. ඒ නිසා මෙම සමත විදර්ශනා බලනවා දීඝනිකායේ තමයි ඊටම හොඳ දේ. සාමාන්‍ය ඵල සූත්‍රයේ ප්‍රධාන කොටම තියෙනවා සමත විදර්ශනාව ගැන. එහෙම කළ යුත්තේ පළමුව කිසියම් අරමුණක් තෝරාගෙන සමත භාවනාව වඩලා අවම වශයෙන් හතරවෙනි ධානයටවත් එන්න. එතකොට තමයි උපරිම ප්‍රතිඵල තියෙන්නේ. හතරවෙනි ධානය ඊටම ස්ථාවර වුණාට පස්සේ චතුරාර්ය සත්‍ය සඳහා අවබෝධය සඳහා හිත වේසවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කිව් විදිහට වෙනත් ආකාරයකට විදර්ශනා කරන්න පුළුවන්. අන්න ඊට පස්සේ විදර්ශනා ඥානය ආදී වූ ඥාන පහළ වෙලා සත්‍ය අවබෝධ වෙනවා. ඒ වගේම ඊළඟ දේ තමයි මා කලින් සඳහන් කරන ලද
විදර්ශනා පූර්වාංගම සමතේ. මෙතනදී කරන්නේ ඉතාම ප්‍රවේශසහගත අභ්‍යාසයක්. එතනදී අපි අර පරණ කිව්ව විදියට විදර්ශනා වඩනෝ, අනිත්‍ය වඩනෝ, එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වඩනෝ. මේ ලක්ෂණ වැඩිම තුලින් නැවතත් හිත හිස් වෙනවා. අන්නේ හිත හිස් වීම නිසා හිත සමාධිගත වෙනවා. අන්නේ සමාධිය නැවතත් විදර්ශනා සමාධිය. බුදුන් වහන්සේ දේශනා කරනවා මේ සමාධි වලින්, මේ භාවනා ක්‍රම වලින් ඊටම වේගවත් ප්‍රතිඵල ලබා දෙන්නේ ප්‍රධාන කොටම ඔන්න ඔය කියන මාරුවෙන් මාරුවට භාවනා කරන ක්‍රමය. ඒ කියන්නේ සමතයත් විදර්ශනාවත් මාරුවෙන් මාරුවට වැඩිමේ ක්‍රමය තමයි වඩාත්ම ශීඝ්‍රයෙන් ප්‍රතිඵල ලබා දෙන්නේ. ඒ ක්‍රමයේදී බුදුන් වහන්සේ උදාහරණයකට දේශනා කරනවා, හරියට රන්කරුවෙක් රත්රන් රත් කරමින් මාරුවෙන් මාරුවට රත් කරනවා, තලනවා, රත් කරනවා, තලනවා. අන්න ඒ වගේ කරන අභ්‍යාසයක්. ඒ අනුව පළමුව සමතය වඩනවා. සමතය වඩලා තමන්ට උපරිම වශයෙන් ලබාගත හැකි සමාධියට එළමෙනවා. අන්නේ සමාධියට එළඹිලා කිසියම් විදර්ශනා අභ්‍යාසයක් වඩනවා. උදාහරණයක් වශයෙන් අනිත්‍ය සංඥා. අන්න එහෙම වඩනකොට සමාධිය පිරිහිලා යනවා. එහෙම සමාධිය පිරිහුණාම නැවත සමතය වඩනවා. නැවත සමතය වඩනකොට සමාධිය ඇවිල්ලා නැවත විදර්ශනාවට යොමු කරනවා. ඔන්නම කරනකොට එක්තරා හොඳ අවස්ථාවකදී විදර්ශනාව කිරීමේදී සමතේ වැඩි යනවා. අන්නේ සමතේ වැඩි ගියාට පස්සේ ඊට පස්සේ විදර්ශනා සමාධිය නැවත පහළ වෙනවා. දැන් කල යුත්තේ සමතේට මාරු නොවි විදර්ශනා සමාධිය බහුල කිරීමයි. ඔන්න ඔය යුගනන්ද ක්‍රමයයි. ඔන්න යුගනන්ද ක්‍රමය ඊටාම ප්‍රායෝගිකයි, ඊටාම ඉක්මන්. ඕක තමයි වැඩිම ප්‍රතිඵලදායි භාවනා අභ්‍යාස වශයෙන් සූත්‍ර පිටකේ සඳහන් වෙන්නේ. තවත් ඉතාම විශේෂ භාවනා ක්‍රමයක් සූත්‍ර පිටකේ සඳහන් වෙනවා, බද්ධේකරත්තිය භාවනා අභ්‍යාසය. බද්ධේකරත්තිය ක්‍රමයේ, ඒ කියන්නේ සැපවත් වූ රාත්‍රිය කියන එක තමයි බද්ධේකරත්තිය කියන්නේ. බද්ධේකරත්තිය ක්‍රමයේදී කරන්නේ අතීතය සහ වර්තමානය පිළිබඳව, අතීතය වර්තමානය අනාගතය යන කාලත්‍රය සලකලා අතීතය සහ අනාගතය අමතක කළා. පළමුව වර්තමානයේ ජීවත් වෙනවා. වර්තමානයේ සම්බන්ධ අරමුණු පමණක් විදර්ශනාවට ලක් කිරීම තමයි බද්ධේකරත්තිය භාවනා ක්‍රමයේ විශේෂත්වය. එසේනම් මේ භාවනා ක්‍රම අභ්‍යාස කළා, මේ අභ්‍යාසවල ප්‍රගතිය පිළිබඳව සටහනක් මෙහි තැබීම සුදුසුයි.